ඔන්න අයිබෝන් කියලා අපි හදත් අපේ චිත්‍රපාඩම් පටන්ගන්නවා ඉතින් අපි අද කතා කරන්න යන්නේ ලංකා කලාවට අනුව ශ්‍රී ලංකාවේ බෞ්ධ ගෘහ නිර්මාණ පිළබඳ. ඒමත් නැත්තං යිතිහාසික වාස්තු විද්‍යා නිර්මාණ පිළිබඳ. ඉතින් මේ අයිතිහාසික වස්තු විද්‍යා නිර්මාණ පිළබඳ අප පිසාකච්ඡා කරනකොට ආසනකර බෝධිකර පදහනගර උපෝසත කර ඒවගේම චන්තාගර වශයෙන් විධවාස්තු විද්‍යාත්මක නිර්මාණ පයක් අපිට හඳුනාගන්න පුළුවන් මොකක්ද මේ ආසනකරයක් කියලා ගැන්නේ අපි මුලිම බලමු ආසනකරයක් කියන්න මොකක්්ද කියලා ආසනගරයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදුවන අවස්ථාවේ වැඩ සිටි වජරආසනය සංකේතවත් කිරීමට ශෛලමය ආසනයක් කරවලා ඒ ශෛම ආසනය වටා එම ආසනය මැදිකොට ගොඩනගන්න ලද ගොඩනැගිලි විශේෂයකට තමයි ආසනගරයක් කියලා කියන්න. එතකොට මේ වගේ ආසනගර මඩකලපු දිිස්ත්‍රීකයේ පුොළිකුණාව නම් ස්ථානයෙන් හා අනුරාධ පුර දිස්ත්‍රිකේ කැබිති ගොල් ඇේ හල්මිල්ල වැටිය ගමෙන්ද අන්ුරාධපුරයෝගැටයත් පැරණි ආසනරයා සොයා ගැනීමට හැක්වෙලා තියෙනවා. ඉති මේ රූපේ ඔයාල්ලට පේන්නේ මෙතවඔයර පේන්නේ මඩකලපු දිස්ත්‍රීකයේ පුළිකුණාව කියෙන ස්ථානෙන් හම්බුුණ ආසනරය. ඉතින් මේ රූපසටහන් ඔයාලගේ සිලබස් එකේම තියෙන දේවල් නිසා කිසිම දේකට බයෙන්්ඩිපා ඔයාල මේ රූපසටහන් හොඳින් බලාගෙන. දැන් අපි බලමු බෝධිගරයක් කියන්නෙම කද්ද කියලා. බෝධිගරයක් කියලා කියන්නේ බෝධය වටාය එහි ආරක්ෂාව සඳහා ඉදිකරන ලද වහලයක් සහිත සක්මන් මළුවකින් සහ ප්‍රාකාරයකින් සමන්නෙට ගොඩ නැගිල්ලට තමයි බෝධිගරයක් කියලා කියන්නේ. ඒ වගේම? ආරක්ෂාව රුක්ෂයේ වැඩීම පාලනය කිරීම සහ බැතිමතුන්ට ආවරණයක් සැපීම මේ බෝධිගරය මගින් සිදුවෙනවා. බෝධිගරය සතරැස් සහ වෘතාකාර හැඩවලින් මෙන්ම වෙනත් හැඩවලින්ද දැකගැනීමේ හැකියාවක් තියෙනවා. බෝධිගරවල පොදු වාස්තුවිද්‍යා අංගලෙස බෝධිය වටා ඇති ප්‍රාකාරය ප්‍රදක්ෂිනා පතය ඒ වටා ජලය බැසයාම සඳහා ඉදිකර ඇති කානු පද්ධතිය ප්‍රදක්ෂිනා පතයට ඉහළින් ගල් ටැම් මත ඉදිකළ පියස්ස හඳුනා ගැනීමේ හැකියාවක් තියෙන ඒ වගේම කුරුණෑගල නිල්ලක්්ගම බෝධිගරය පඩුවස්නුවර බෝධිගරය හම්බන්තට පඩිකෙම්ගල බෝධිගරය හා ලාහුගල මගුල් මහා විහාර බෝධිගරය ලංකාවේ වැදගත් බෝධිගර අතරින් කිහිපයක් වෙන මේ රූප සටහනය ඔයාලට පෙන්නේ කුරුණෑගෙන නිල්ලක්ගම බෝධකරය. ඔයාලගේ සිලබස්සයකට අනුව තියෙන සියලුම කරුණු මෙතනද ඔයාලට දීරතියන්නේ ඒවා හොඳට පාඩන් කරගන්න හොඳ අපි දැම්බලමු පදානකරයක් කියන්න මොකක්ද කියලා. පධානගරයක් කියලා කියන්නේ භාවනානයෝගී භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් තනන් ලද ගෘහ නිර්මාණ විශේෂයකට එතකොට මේ පදහනගරය සෙල්ලිපිවල හඳුන් නොල තියන්නේ පියන් ගල් කියලා ඒවගේම තපෝවන යනුවෙන්ද හඳුන් නොල තියෙනවා මේ පදහනගරය පිහිිටවන භූමේ සක්මන් මලු කුටි ගලින් බඳිනලද පොකුණුද නිර්මාණය කරලා තියෙනවා. අධානකරය වටේට එහි ආරක්ෂාව සඳහා තනන්ලද දාගලක් නිර්මාණය කරන අතර ඒ කපා උපමට්ටම් කරනලා ද ගල්පුවරුවල්ල තමයි නිම කරලා තියන්නේ. මෙම ගෘහනිර්මාණ විශේෂය ආරන්නගත භික්‍ෂූන් වහන්සේලාට භාවනාකිරීම සඳහාම තමයි නිර්මාණය කරලා තියන්නේ. ගල්පාහමකින් සම්බන්ධ කරලා තියෙන ආවාසකුටි සහ ඉදිරිිය විවෘත මණ්ඩපය ප්‍රධාන අංග විදියට හඳුන්වන්න පුළුවන්. ඒවාගේ මේ රූපයේ දැක්වෙන පස්්්‍රීීමරාමය මේ සඳහා මනා නිදසුනක් විදියට හඳුන්වන්න පුළෝ. හොඳයි අපි දැම්බලමු උපෝසත ගරයක් කියන්නේ මොනවටද කියලා. උපෝසත ගරයක් කියලා කියන්නේ භික්‍ෂූන් වහන්සේලා පොහොය කර්ම කිරීම සඳහා රැස්සන ගොඩනැගිල තමයි උපෝසතගරයක් කිය අපි හඳුන් වන්නේ මේ උපෝසත ගරයකට නිදසුනක් විදිට මේ රූපයේ දැක්වෙන ලෝවවාමහපාය හඳුන්න පුළුව. ගැමු ජතුවා විසින් කරන ලද අන්රාධපුර යුග්යට අයතුන් විශිෂ්ඨ ගනයේ උපෝසත කරයක් තමයි මේ ලෝවා මහපාය කියර කියන්න. ඒවගේම නව මහල් ගොඩ නැගිල්ලක්වන මේ ලෝවා මහපාය දෙගින් පලලින් සහ උසින් එක සමාන වෙනෝ. මේ ලෝවා මහපායට ලෝවා මහපාය කියන නම හැදිර තියෙන්නේ මෙහි පියස්ස ලෝහ උළුවලින් සෙවඩි කරලා තියන නිසා ලෝවා මහපාය කියල තමයි හඳුන් නොල තියන්නේ ඒ වගේ දැනට මෙහි බිම්මහලේ යළි ස්ථාපනයක් කළ කුල්ුණු එත්දා සයසීයක් පමණ දැක ගැනීමේ හැකියාවක් තියෙනු. හොඳයි අපි දැම්බරමු ජන්තාගරයක් කියන්න මොකේකද කියලා. ජන්තාගරයක් කියලා කියන්නේ ආරාමවාසී භික්ෂූන් ස්නානය සඳහා භාවිතා කරනු ලද ගොඩනැගිලි විශේෂයකට. නීරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා අවෂත ගිල්වා උණුසුම් ජලවාශ්ප උරාගැනීමට හා උණුසුම් ජලය ස්නානය කිරීමට පහසුකම් සහිතව මෙම ගොඩනැගිල්ල නිර්මාණය කරලා තිෙනු. ඒවගේම සතර හැඩෙන්යුත් මෙම ගොඩනැගිල්ල මධ්ද සතරස් කුට සහ සතරස් කුටියක් සහ එහි මැද ජලයපිරවීම සඳහා වන තටාකයකුතු නිර්මාණය කළ තියෙනවා. මේ තටාකය සහිත කුටිය ගල්පුවරුවලින් තමයි සකස් කරවතිින් මේ ජන්තාගරවලට නිදසුන් විදිහට අභයගිරිය මහා විහාරයමිහින්තලය ඒවගේ මේ රූපරාමේ දැක්වෙන විදිහට අරන් කැලේවෙනි ස්ථානවරින් ජන්තාගර දැකගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි එහම් අධපාඩමෙන් අපි ඉගෙනගත් තා ඓතිහාසික වාස්තුවිද්‍යා නිර්මාණ හෙමත් නැත්තම් ශ්‍රී ලංකාවේ බෞද්ධ ගෘහ නිර්මාණ යටතේ ලංකාකාලාවට අනුව ආසනගරයක් කියන්නේෙ මොහක්ද බෝධිගරයක් කියන්නේ මොක්ද අදානාගරයක් යන්න ොකක්ද ඒගේ උපෝසත කරයක් යන්න මොකක්ද ජන්තාගරයක් යනන්නේ මොකක්ද කියලා. ඉතින් මම හිතනවා අද පාඩම ඔයාලට ගොඩක් හොඳ අවබෝධවෙන් නැති මේ හොඳි පාඩන් කරන්න කිසිමද දෙකට බායන්නි පා ඔයාලයි ගුරුවත් පොත පොට අනුව තමයි මේ සේරුම පාඩම් පෙළගස්සලා තියෙන්නේ ඔයාලගේ සිලබස්සකේ නැති කිසිම දෙයක් මෙතන නෑ ඒ වගේ ඔයාලගේ සිලබස්සකට අනමශ්‍ය කිම දෙයකුරුන් මෙතන නෑ. ඒ නිසා සපේලා තියෙන කරුණ ටික හොඳින් පාඩන් කරලා විභාගයට හොඳින් මුණදන්න මේ දස්සට පොඩි කරදර ඇතිබ නිසා මට එකතිකට වීඩියෝස් ටික ගන්න බැවුුණ ඒක නිසා අදද ඉඳලා අපව සතතිර වඩියස් දෙකගන හෝත්තු වන ගානි පුළුවන් තරම් ක්තුලට දෙදස් විසි තු වන ඒලෝොල් විභාගයට කලින් චිත්‍රපාඩන් ික සේරම ගේන්න තමයි මගේ බලාපොරොත්තු න ේ ැනලෙ ස ස් රයි කරන මතර පා හිකරන්න අමත කරන්න නිපායි වගේම තවත්ගෙන ුඩිගෙන ගන්න ශයායරන්නන අමත කරන්න නිපා. එනම් ඔයාට සුබ දවසා.